सेवा दिगुवक लबादी सिटी पोलिस्पति सीडी विक्रमरत्न महतागे दुरकाले पसुगिय दहतुन्वेनिदा अवसन वू अतर जनाधिपति वरया विसिन सति तुनक सेवा दिगुवक लबादीमट पियवर गत्ता देशीय निष्पादनय इकोपाम पॉइंट वेतनावट एसएमएम सहाय ඒ අනුව එම පත්කිරීම සලකා බැලීම සඳහා ඊයේ දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අතර ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබා දුන් සති 3ක සේවා දිගුවට අනුමැතිය දීම එහිදී ඒකමතිකව ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවගත් තීරණය වෙනස් කරමින් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා යලි එම දුරේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවරගෙන තිබෙනවා. පොලිස්පතිවරයා යලිපත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා චීනයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බීජින් නුවර සිට අදාළ නියෝග ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාද මෙරට නොමැති අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස්පතිවරයා ඉවත් කිරීමට තීරණය කිරීම බරපතල වරදක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. ව්‍යවස්ථාදායක සභාවක් පත් කළේ මේ රටේ යහපාලනයක් ඇති ගන්න. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ. ව්‍යවස්ථාදායක සභාව නීතියෙන් ගන්න තීන්දුව විධායක විසින් වෙනස් කර. මේක ඉතා විශාල ප්‍රශ්නයක්. දිදී තවත් ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි වර්ගය තව තවත් කල්යයි මෙන්න මේ වගේ ප්‍රශ්නවලදී. ව්‍යවස්ථාදායක සභාවට පොලිස්පතිවරයා නිර්දේශ කිරීමට බලය තිබුණත් පොලිස්පතිවරයා පත් කිරීමට හෝ ඉවත් කිරීමට බලයක් ව්‍යවස්ථාදායක සභාවට ඉවත් කිරීමේ බලය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් විධායක ජනාධිපතිවරයාට ඒ නිසා හිටපු පොලිස්පතිවරයා සති 3කට දීර්ඝ කිරීම නිත්‍යානු කූලයි මේ අතර පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් උද්ගත වෙති ගැටලුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා දැනට පොලිසිය කටයුතු කෙරීගෙන යනවා ජනාධිපතිතුමා තමයි ආරක්ෂක අමාත්‍යතුමා ලෝකේ කොයි හිටියත් අපේ රටේ ජනාධිපතිවරයෙක් තවම තියෙනවා ඒ කාලෙත් එහෙමයි අවශ්‍ය ආරක්ෂක කටයුතු සඳහා උපදෙස් දෙන්නේ that is a very clear position දැන් පොලිස්පතිවරයාගේ පත්වීම නීති විරෝධී එක පිළිගන්න බෑ කියලා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නැහැ කියලා එක කණ්ඩායමක් කියනවා ව්‍යවස්ථාදායක සභාවද ජනාධිපතිවරයාද කියලා අපිට වැඩක් නැහැ කවුද පොලිස්පති ගරු ජනාධිපතිතුමා මේ සභාවේ නැහැ තමුන්නාංශ ආගන්න මං කියන දේ තමුන්නාංශ කතා කරද්දී අපි නිකන් හිටියා ඔයා කටවාගෙන ඉන්නකෝ මගේ කතාව කතා කරන්න දෙන්න. ඔයා කවුද මට මොකද? ඔයා කතානායකද? ඔයා කතානායකද මට කතා කරන්න දෙන්න නැතු ඉන්න. ඔෆිසර්ටි. ශානක්කෙන්. ගරු කතානායකතුමනි උත්තර දුන්නා. මම ඔබතුමාගෙන් තම අවස්ථාව ඉල්ලුවේ. නැතුව මේ සුමන්ති රන්දන්ගේ මම අවස්ථාව ඉල්ලුවේ නෑ. රාසමානිකන්ගේ අවස්ථාව ඉල්ලුවේ නෑ මම. ඒ නිසා මේ දෙමළ තේරෙන්නේ නැද්ද? ඉංග්‍රීසි තේරෙන්නේ නැද්ද? සිංහල තේරෙන්නේ නැද්ද මන් දන්නේ නෑ. මේ සභාවේ නැති කෙනෙක් ගැන චෝදනා කිරීම වැරදි. ඒක කරන්න බෑ මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අනුව. ඒ නිසා පළවෙනි එක ඉල්ලාස් කරගන්න. දෙක ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරපුවාම ජනාධිපතිතුමා මේ ප්‍රශ්නෙට ඇහුම්කන් දීලා එතුමා සාධාරණ විසඳුමක් කරන්න කියලා පොලිසියට නියෝග කරලා දිනවා. ඒ පොලිසියට නියෝග කරපු එක ඒක වුන් නැත්තම් ජනාධිපතිතුමා ආපුවාම ජනාධිපතිතුමා ඒක ආයේ නැවත කියලා රැයට හම්බෙලා ඔරෙන් හම්බෙලා ඒක ප්‍රශ්න විසඳගත්තට අපිට කමන්නේ. ජනාධිපතිතුමා తాවකාලිකව පොලිස්පතිතුමා පත් කරන්න ව්‍යවස්ථා සභාවට එවලා දිනවා. ව්‍යවස්ථා සභාව කියලා තියෙනවා ඒක යම් නීතිමය බාධාව තුල ඒක කරන්න බෑ කියලා. ඒතකොට ජනාධිපතිතුමා නැවත අවස්ථාවක් තියෙනවා. එතුමා ව්‍යවස්ථා සභාවට නම් ටිකයි ආපහු එවන්න. ඒක නිත්‍යානුකූල වෙයි. හැබැයි ජනාධිපතිතුමා ගිහිල්ලා තියෙන්නේ චීනයේ ඉතාමත් වැදගත් සාකච්ඡාවට. ඒ මේ රටේ ණය ප්‍රතිවගත කිරීම, මේ රටට ආයෝජන ලබා දීම. ඒ නිසා ජනාධිපතිතුමාගේ චීන ගමන නිකන් 2.58 දාලා මේ සමහර මන්ත්‍රීවරු මේ සභාවේ අසිරිනවා. මොඩේ වගේ. මම ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ. මේ සභාවේ එතුමා නැතුව එතුමාට චෝදනා කරපිය මේ සභාවේ නීතිවේදීන් අයින් කරන්න කියලා කරු මන්ත්‍රීවරුන්ට. දැන් අතරම බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ පොලිස්පතිතුමාගේ පත්වීම නැතිවීම. දරු අගමැතිතුමා ඔබතුමා වහම උත්තරයක් දෙන්න පොලිස්පතිතුමා පත් කරන්න නැතිනෝද කියලා. මේ කොහෙද යන්නේ මල්ලේ පොල උත්තර නඩන්නේ. හරි. Honorable Shanikyan, both decisions are correct. Those are legal. So that is what I say. අම්මගේ හැම හරිම සිනිඳුයි. Life boy නිසානේ. හැමෝටම life boy.